होते हैं हमारे माय बोन सुबह आई बोन से आई बोन से आई बोन පුළුවන් අය තමන්ගේ වීගේ කොන්ටර ගන්න. පුතේ මට කවුරු හරි කෙනෙක් කියන්න අපි ගිය සතියේ අවසන් නතර කලේ කොතනද? මධ්‍යසාර මාන්නේ කියලා මාතෘකාව ලියාගන්න කිව්වා සර්. හරි. අපි ඒකේ අවසාන ඝනත්වය කියන කොටසේ අවසාන ටිකේ හිටියේ. පුතේ ද්‍රවමාන අපි මේ ඝනත්වය සම්බන්ධයෙන් තමයි අවසාන විදිහට ඝනත්වයේ පාඩම තමයි කතා කරමින් හිටියේ. ස්කන්ධයේ බෙදීම පරිමාව අපි ඝනත්වයේ පාඩමේ හිටියේ. ඝනත්වයේ සමීකරණයක් ගොඩනගාගත්ත අපි ස්කන්ධයේ බෙදීම පරිමාව ස්කන්ධය බෙදීම පරිමාව උදේ ස්කන්ධය අපි එම්මකුරෙන් සංකේතවත් කරනවා අපයි කිලෝග්‍රෑම් වලින් තමයි ගණනය කිරීම කරන්නේ පරිමාව අපි උදේ වී අකුරෙන් සංකේතවත් කරනවා පරිමාව ඝන මීටර වලින් ගණනය කිරීමක් කරා එහෙනම් මෙතෙන්දී උදේ ස්කන්ධයේ බෙදීම පරිමාව ඝනත්වයේ අපි ගණනය කිරීම කරගෙන ගණනය කිරීම කීපයක්ම අපි හැදුවා ගණනය කිරීම කීපයක්ම අපි හැදුවා අවසාන මේ පාඩමේ තමයි අපි තුනේ ඝනත්වය එතකොට ඝනත්වය කිව්වහම අපි දන්නවා සමාන පරිමාවක් තියෙන ද්‍රව්‍ය වෙන වෙන ද්‍රව්‍ය කීපයක් ගත්තොත් ඒවයි ස්කන්ධය එකින් එකට වෙනස් වෙනවා සමාන ද්‍රව්‍ය ජලයට දාපුවාම පතුලට යනවා සමාන ද්‍රව්‍ය උඩ පාවෙනවා මේකට හේතුව තමයි ඒ ද්‍රව්‍යවල ඝනත්වය අපි ඝනත්වයේ මැනීම සඳහා ද්‍රවමානය කියන උපකරණය භාවිත කරනවා ඝනත්වයේ මැනීම සඳහා ද්‍රවමානය කියන උපකරණය භාවිත කරනවා පුතේ එතකොට අපි වැදගත්ම කාරණයක් තමයි කිසියම් ද්‍රවයක් ගත්තාම හොඳට අවබෝධ කරගන්න මේක මේ ගියසති උගන්නපු දේවල් ටික මතක් කරන්නේ ද්‍රවයක් ගන්නවා මෙන්න ද්‍රවමානය මේ ද්‍රවමානය මේක තුල වැඩිපුර ගිලෙනවා නම් ද්‍රවමානය වැඩිපුර ගිලේ නම් ඝනත්වය මොකද වෙන්නේ පුතේ අඩුයි අඩුයි අන්න හරි හැමෝම දන්නවා ඝනත්වය අඩුයි හොඳට මතක තියාගන්න ඕනි කිසියම් ද්‍රවයක් තුල ද්‍රවමානය වැඩිපුර ගිලෙනවා නම් කිසියම් ද්‍රවයක් තුල ද්‍රවමානය වැඩිපුර ගිලෙනවා නම් පුතේ ඝනත්වය අඩුයි හොඳට මතක තියාගන්න ඊළඟට මේ ද්‍රවමානය පුතේ අඩුවෙන් නම් ගිලෙන්නේ ඝනත්වය මොකක් වෙනවද ඝනත්වය වැඩි අන්න හරි ඝනත්වය වැඩි ඒ නිසා තමයි මල මුහුදේ මොකද පාවෙන්නේ මිනිස්සු ආංගල් මල මොහොතේ මිනිස්සු විතරක් නෙවෙයි බොහොමයක් දේවල් පාවෙන්නේ අන්න හරි යකඩ කැලියම නම් පාවෙන්නේ නැහැ යකඩවල ගන්න මල මොහොතේ මාරු නැද්ද පුතේ මල මොහොතේ මාරු නැද්ද මල මොහොතේ මාළු නැහැ පුතේ හේතුව මල මොහොතේ මාළු නැහැ කියලා කියන්නේ මෙහෙමයි ජීවි විශේෂ ඉන්නවා අපි දන්නවා ආන්තික පරිසරවල පවා ජීවීන් ජීවත් වෙනවා නමුත් මාළුත් ඉන්නවා නමුත් අනිකුත් තැන්වල ඉන්නවා වගේ මාළුන් දෙ ජීවත් වීම නොහැකි ඒකට හේතුව තමයි ඒ තුල ලවණ සාන්ද්‍රයේ ඊටම ඉහළ මට්ටමක පවතින නිසා ඒ අදාළ ද්‍රවයන්ට අනුවර්තනය වුනේ ජීවීන් ඒ තුල ජීවත් වෙන්න පුළුවන් දැන් හිතන්නකෝ මම සරල උදාහරණයක් කියන්නම් වැව්වල ජීවත් වෙන මාළුන්ට අපි කියනවා වැව් මාළු කියලා වැව්වල ජීවත් වෙන මාළුන්ට අපි කියනවා වැව් මාළු කියලා. ඉතින් ඔය වැව්වල වැඩි වශයෙන් ජීවත් වෙන මාළු විශේෂයක් තමයි මේ කොරලියා කියලා කියන්නේ. කොරලියා කියලා අපි කියනවා. මිනිස්සු ආහාරයට එහෙමත් ගන්නවා කොරලි මාළු.
ඉතින් මේ ඒ වගේම කොරලි මාළු වැව පිටාර කරලා ගංගාවලට එකතු වෙලා ඔය ගංගා ඔස්සේ ගලාගෙන ගිහිල්ලා ගඟ කොහෙද නතර වෙන්නේ මුහුදේ ආ මුහුදේ ඔය මාළු පුතේ මතක තියාගන්න මුහුදට අපි කියන්නේ කලපුවට වැටෙනවා කලපුව කියලා කියන්නේ කලපුවේ තියෙන මොන වතුරද मेरे කලපුවේ ඉඳලා හැබැයි එකපාරට නම් මොහොතට ගියාම නම් මරණයටපත් වෙනවා. නමුත් කලපුවේ මොහොතට ගියොත් ඔය කොරලි බර දිනා කලපු කොරලි කියලා. කලපු කොරලි කියලා වර්ගයක් ඉන්නවා. ඒ බැවේ ජීවත් වෙලා කලපුවට ගියපු අය. එහෙනම් ඒගොල්ලෝ අනුවර්තණය වෙනවා. ඒ විදිහට පුතේ දැන් මල මොහොත කිව්වත් යම් ප්‍රදේශයකට සීමා වෙන්නේ අනුවර්තණය උනේ ජීවීන් ඒක තුල ඉන්න පුළුවන්. එහෙමනම් අපි මේ මාළු ගැන නෙවෙයි කතා කරන්නේ ද්‍රව මාණී ගැනයි කතා කරන්නේ එහෙනම් පුතේ අටුවෙන් ගිලෙනවා නම් ද්‍රව මාණිය පුතේ මතක තියාගන්න ඝනත්වය ඉහළ මට්ටමක තියෙනවා ඝනත්වය වැඩි අපි මේ පාඩමේ අවසාන කොටසේ අපි ඉන්නේ අලුත් පාඩමක් ආරම්භ කරනවා කියලා කිව්වා මේ ද්‍රව මාන වර්ග තියෙනවා ද්‍රව මාන වර්ග කීපයක් තියෙනවා අපි ගිය සතියේ කතා කරා ශීල මාණී කියලා එකක් ශීල මාණී ශීල මාණීන් මොනවද මනින්නේ प्रमाण මිනිස්සු කිරිවලට ජලය එකතු කරලා වැටි ලීටර් ප්‍රමාණයක් විකුණනවා වැටි ලීටර් ප්‍රමාණයක් විකුණනවා ඉතින් කිරිවල යම් ඝනත්වයක් තියෙනවා ඉතින් කිරි මිල දීලා ගන්න වෙලෙන්දෝ අදාළ ක්ෂීරමාණයේ කියන ද්‍රවමාණය භාවිත කරලා කිරිවලට මිනිස්සු වතුර දාලාද නැත්ද කියලා බලලා තමයි මිල දීලා ගන්න ඉතින් පුතේ මේ කිරිවලට කිරිවලට ජලය එකතු කළොත් ද්‍රවමාණය වැඩිපුර ගැඹුරකට ගිලෙනවා ඝනත්වයේ අඩුවෙන් තමයි පින්නන්නේ ඒ නිසා මිනිස්සු බයයි වතුර එකතු කරන්න මිනිස්සු බයයි වතුර එකතු කරන්න විකුණන කිරි ටිකට ඒ නිසා පුදුමකම ලැබිලා තියෙනවා කිරිවල ඝනත්වයේ මට්ටමේ තියාගන්න වතුර මිනිස්සු එකතු කරන්නේ ඕක අපි කතා කළා ගිය සතියේ ඊළඟ මාතෘකාව දැම්මා මධ්‍යසාර මාණී කියලා මධ්‍යසාර මාණී කවිෂා නෙත් මේ ගිය සතියේ පුතේ හිටියේ නේද නෑ සර් ඇයි ඊට ඇස්සස එදා ආ අපරාද දැස්ස තමාණී ළමයි ආ මේ දවස්වල ලංකාව පුරාවට පොඩ්ඩක් කාලගුණේ මොකක් හරි අවුලක් වෙනවා වගේ පේනවද ඔයාලට ඔව් සර් बाधावन विद्यात्मक वही लंका अंतर्मोसम काल अंतर्मोसम काल देखा වලම දැනගන්න ඕනේ දැන් කවුරු හරි ඇහුවොත් කාලගුණේ කැළඹිලා නේද ඔව් ඔව් කාලගුණේ කැළඹිලා හොඳටම වහිනවා
වෙන්දනම් මේ කාට වැස්සෙත් නැහැ කියවුරුත් වෙන හොඳට පායලා දුන්නා ඒත් වහිනවා බලන්න මොකක් වෙලාද දන්නේ ඒක නම් ඇත්ත තමයි හොඳටම වහිනවා නේද කී කියා දෙන්න අතර කතා බහක් යනවා හැබැයි මතක තියාගන්න ඕනේ විද්‍යාව ඉගෙන ගන්න දරුවස්සෙන් ඔයාලා දැනගන්න ඕනි ලංකාවේ අන්තර් මෝසම් කාල කියලා වර්ග අවස්ථා දෙකක් තියෙනවා අන්තර් මෝසම ඉන්නේ මෙහෙමයි එකක් තමයි මාර්තු සහ අප්‍රේල් ඔන්න අන්තර් මෝසම් වල එක අවස්ථාවක් මාර්තු අප්‍රේල් ලංකාවේ ඕනතරකට උදේ අකුණු ඇති වෙමින් විශාල විදියට සුලිසුලන් කුණාඩු තත්ත්වයන් ඇති වෙමින් වහින්න පුළුවන් කාලයක් වන්නවා තමයි මාර්තු අප්‍රේල් අනිත් කාල සීමාව තමයි උදේ අපි මේ ගෙවන ඔක්තෝබර් සහ නොවැම්බර් ඒ කියන්නේ සර් මේ මාසෙම වහිනවද ඒ කියන්නේ මේ මාසෙම වහිනවද වහින්නත් පුළුවන් අදින් උදා වෙච්ච මේ මාසෙම වහින්නත් පුළුවන් එහෙනම් ලංකාවේ පුතේ මතක තියාගන්න මාර්තු අප්‍රේල් සහ ඔක්තෝබර් නොවැම්බර් මේ කාල සීමාවල ලංකාවේ බොහොමයක් ප්‍රදේශවලට අකුණු අනතුරු මේ වගේ අවස්ථා වර්ෂාව ගම්වල මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉතින් අපි ගොඩක් වෙලාවට කේබල් කනෙක්ෂන් තියෙන ඔය ෆෝන් එකම භාවිත කරනවා නම් ගොඩක්ම බීමසිලිමත් විය යුතුයි එවනම් භාවිත නොකළ යුතු තරම් ඉතින් මේ ෆෝන් පාවිච්චි කරන්න හොඳයිද කියලා අහනවා සමහර වෙලාවට සාමාන්‍යයෙන් අර වගේ කේබල් කනෙක්ෂන් තියෙන දුරකථන ඒ කියන්නේ රැහෙන් භාවිත කරන දුරකථන වලට තරම් මේවට හානියක් නැහැ නමුත් මේවත් අවදානම් ඉලෙක්ට්‍රොනික උපාංගනේ ඔයාලා මේ දවස්වල ඉලෙක්ට්‍රොනික උපාංග ඔය ලෝහ වලින් හදලා තියෙන විද උපාංග ඒවා පාවිච්චි කරනකොට තැනිතලා බිමක උස් දේවල් නැති තැනක ඇවිදගෙන යනකොට බොහොම පරිස්සම් විය කුඩ ඉහළගෙන යනකොට බොහොම පරිස්සම් විය යුතුයි ඔන්න මේ අන්තර් මෝසම් කාලේ මතක තියාගන්න ඒ නිසා තමයි වහින් හරි අපි යන පාඩමට මධ්‍යස්ථාන මානීය මධ්‍යස්ථාන මානීය කියන්නේ පුතේ මධ්‍යස්ථානවල ඝනත්වය මැනීම සඳහා භාවිත කරන ඔය ද්‍රව්‍යමාන වර්ගය ඔය මධ්‍යස්ථාන අපි දැනගන්න ඕනි y තියෙනවා ඊළඟ b කියලා තියෙනවා p කියලා අපි සාමාන්‍යයෙන් කියනවා මධ්‍යස්ථාන වර්ග තියෙනවා මේ වගේ නේද එතකොට ඊළඟට අරක්කු තියෙනවා නේද මේවා මධ්‍යස්ථාන වර්ග එතකොට මේවත් තුළ විද්‍යාත්මක වශයෙන් අන්තර්ගත සංයෝගය තමයි පුතේ එතනෝල් එතිල් ඇල්කොහොල් නැත්නම් එතනෝල් තමයි මේවා තුළ අන්තර්ගත වෙන්නේ එතනෝල් වලට අමතරව ජලය එතකොට මේවැ සංයුතිය නැත්නම් මේවැ ධනත්වය අනුව තීරණය කරනවා මේවැ තියෙන ප්‍රමාණය ඇල්කොහොල් අන්තර්ගත ප්‍රමාණය එහෙනම් මේවා නිෂ්පාදනය කරන තැන්වලට මේවා මිලදීලා ගන්න තැන්වලට පුතේ මධ්‍යස්ථාන ද්‍රව්‍යමාන භාවිත කරනවා අපි ලියමු මධ්‍යස්ථාන මානය ගැන ලියමු ගිය සතිය ආපු නැති අයට රෙකෝඩින් එක ගන්න පුළුවන් වුණාද net මේ මොකද ඔයා කරගත්තේ නෝට් එක net මේ ලියා ගන්න පුළුවන් වුණාද net මේ කියන්නේ මේ ගිය සතිය ආපු නැති කවිෂා net සර් අපුද ලියා ගත්ත සර් ආලියා ගත්ත නේද හොඳයි හරි මොකද මම net me ආවේ නැහැ කියලා දන්නේ මෙයා දැන් ක්ලාස් එකේදී මයි වීඩියෝ ඔන් කරගෙන ඉන්නේ ටික වීඩියෝ ඔන් කරන් ඉන්න සියලු දෙනාම මට මතකයි මොන දැක්කේ මම අනිත් අයත් වීඩියෝ ඔන් කරන්න පුළුවන් නම් මොකද බය වෙන්න දෙයක් නැහැ දැන් අපි කුරු කුරුදුයි නේද දැන් මාස දෙකක කඩ වැඩි ප්‍රමාණයක් අපි ඉගෙන ගත්තා ඒ නිසා බය වෙන්න එපා කවුරු කිසි කෙනෙක් බය වෙන්න එපා තමන්ගේ වීඩියෝ ඔන් කරගන්න මම මයික් ඔන් කරලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් නේද ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ පුතේ ඔයාලා බය වෙන්න එපා කතා බහ කරන්න තමන්ට තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඕනේ ඒකයි අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි නැත්තම් මම මේ දින ටික මහගෙන ඉන්න එක විතරක් නෙවෙයි හරි අපි කතා බහ කරලා හරියට ඉගෙන ගන්න මොකද විද්‍යාව කියලා කියන්නේ 10 වසරේදී පුතේ නමේ පන්තියෙන් 10ට යන දරුවට 10 11 තමයි සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරන්නේ. නමේ විෂය නිර්දේශයේ යම් යම් දේවල් ගැටළු සාගතයන් තියෙන පුළුවන්. අපි මේ අමාරුම් පාඩම් ටික තෝරලා තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. එතකොට 10 දී ඔයාලා මගේ යටතේ අපිත් එක්ක මේකේ ඉගෙන ගන්නවා නම් තියෙන වාසියක් තමයි මම දන්නවා දැන් 9 දී මං වාඩි ඉගැන්වුවේ දේවල් මොනවද?
මගහැරුණු දේවල් මොනවද? 10 විෂය නිර්දේශය උගන්වගෙන යනකොට 9 මොනවා හරි දෙයක් ඕනි වුණොත් අපි ඒ ටික උගන්වන්න කඩේට කරමු. ඉතින් මතක තියාගන්න 10 11 පන්ති විෂය නිර්දේශයන් පෝෂණය වෙන්නේ මේ පොඩි පන්තිවල දැනුමමයි. ඒ නිසා මේ දේවල් අපි හරියට පුතේ ඉගෙන ගත යුතුයි. मलमोहते मिनिस्टर गोडक बैने मेहमे सामान्य बीच अपट लुकुलाविध लुमुन देवल नमोत्ट गुरुनेकर्तने उन्नीक प्रश्न सामान्य जल्दी वक्की නේද? අන් එහෙම කෙනෙකුට hina වෙනවා සමහර කට්ටිය. නේද? ආ වැස්ස මේ දවස්වල හීතලයි කියනවා. අම්මලාට කියනේ අපිට ඇහෙනවා වුණා. නේද? ආ ඒ නිසා හැමදාම නාන්න ඕනේ. පුතේ අපි මධ්‍යස්ථාන මානීය ගැන කියමු. වයින් කමා බීරවැනි මධ්‍යසාරවල අරන්දු. වයින් කමා බීරවැනි මධ්‍යසාරවල අරන්දු. मध्यसार प्रतिशत मध्यसार प्रतिशत वाइन कमा बीर वाइन कमा बीर वेनी मध्यसार वाला रंगो वेनी मध्यसार वाला रंगो मध्यसार प्रतिशत मेनी मट मध्यसार प्रतिशत मेनी मट मध्यसार प्रतिशत मेनी मट मध्यसार माने भावित कराई मध्यसार माने भावित कराई ्रोमाणे सामान्य पांच द्रव्यमानीय अपि तोड़ागत स्थाने के यम निश्चित पास स्कंद्या अरगिन निश्चित जल प्रमाणी का किए कर गणना इससे एक यम आगे आपके तो तमा गणने अपि तोड़ागत स्थाने के निश्चित जल प्रमाणी का अपि में पास्ती का दिए कर गिन है ये वातुरे तमाई पांच द्रव्यमानीय दान ये अनु गणते में लगा अने मोकटन आप එහෙම පස්සල ඝනත්වයම නැගෙන මොනවා කරන්නද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් පුතේ ඔය ඔයල් දන්නවා නායයම් පිළිබඳව එහෙම පරීක්ෂණ සිදු කරනවා නායයා නේද භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශي නේද ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මේ වගේ ආයතනවලින් ලංකාවේ ඔය ස්වභාවික ආපදා සම්බන්ධ ලොකු නැඹුරුවක් තියෙනවා යම් යම් පලාත්වලට නායම් ඇතිවන අවස්ථාවකදී ඒ කන්දක් නායි අන්වේදයන් නිර්ණය කිරීම සඳහා මේ වගේ පරීක්ෂණ සිදු කරනවා. එහෙනම් අපිට මේ පාංශු ද්‍රවමානය ගොඩාක්ම වැදගත් වෙනවා. ලියමු යටතේ. පස්නේ ඇඳි එක සංයුතිය
පස් නියන්දියක සංයතිය පස් නියන්දියක සංයතිය පස් නියන්දියක සංයතිය නිර්ණය කිරීම සඳහා නිර්ණය කිරීම සඳහා මොකද කියන්නේ පස් නියන්දියක සංයතිය නිර්ණය නිර්ණය කියන්නේ තීරණය කරනවා කියන එක නිර්ණය කිරීම සඳහා නිර්ණය කිරීම සඳහා නිර්ණය කිරීම සඳහා පාංශු ද්‍රවමානය පාංශු ද්‍රවමානය පාංශු ද්‍රවමානය භාවිත කරයි පාංශු ද්‍රවමානය භාවිත කරයි ඔතේ ඊළඟ ස්ථාවකය පාඩ පැන කිලියමු නිශ්චිත පස් නියදියක් නිශ්චිත පස් නියදියක් නිශ්චිත පස් නියදියක් निश्चित जल परिमावक दियकर निश्चित जल परिमावक दियकर मुकद्द से आय मुली नाम के नाम हटाने हरि निश्चित पस स्कंदया निश्चित जल परिमावक दियकर එම ජලීය ද්‍රාවණයේ ඝනත්වය මැනීම සිදු කරයි එම ජලීය ද්‍රාවණයේ ඝනත්වය මැනීම සිදු කරයි එම ජලීය ද්‍රාවණයේ ඝනත්වය මැනීම සිදු කරයි ඝනත්වය මැනීම සිදු කරයි හරි අපි කියමු කාට හරි කියවන්න කියලා විදුජේ විදුජේ පුතේ කියවන්න ලියපු කාන්නේ නිශ්චිත පස්නියදියක් නිශ්චිත පරිමාවක දියකර එම ජලීය ද්‍රාවණයේ ඝනත්වය මැනීම සිදු කරයි කෝච්චිය ගියා වගේ කියෝගෙන කියෝගෙන යන්නේ හා චුට්ටක් හිමීටයි පාරක් කියමු නිශ්චිත පස් නියදියක් නිශ්චිත ජල පරිමාවක දියකර එම ජලීය ද්‍රාවණයේ ඝනත්වය මැනීම හොඳයි බොහොම ස්තුතියි හරි දාන්න හැමෝම එක ලියාගත්ත ඊළඟට දාන්න කරදිය ද්‍රවමානය ඊළඟට අංක හතර අංක හතර කරදිය ද්‍රවමානය කරදිය ද්‍රවමානය පුතේ නම ඇහෙනකොටම දන්නවා මොකක් පණින්ද යොදාගන්නේ කියලා කරදිය ගෙදර තියෙනවද නැස ඇයි නැත්තේ අම්මගෙන් ගිහිල්ලා ඊල ගන්න කරදිය පොඩ්ඩක් නැස ඈ පුතේ අම්මගෙන් පොඩ්ඩක් පුළුවන් ආ පුළුවන් තියෙනව නේද කරදිය ගෙදර තියෙනව නේද තමයි ආ නැසර් අපේ ගෙදර නම් කුටි නැසර් අපේ ගෙදර නම් කැට තියෙන්නේ ආ මතක තියාගන්න ලුණු වතුර ගෙදර තියෙනවා හැබැයි ලුණු වතුර කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විතරයි ඒවේ අඩංගු වෙන්නේ කරදිය කිව්වහම මුහුදු ජලයේ ඔය ගෙදර තියෙන ලුණු වතුරට වඩා විවිධ ලවණ වර්ග මැග්නීසියම් කැල්සියම් වගේ විවිධ ලවණ වර්ග මුහුදු ජලයේ අන්තර්ගත වෙනවා නමුත් ගෙදර තියෙන ලුණු වතුර ටිකේ
කරදිය කියන්නත් නැහැ අපිට මොකද සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් අඩංගු නිසා එහෙනම් පුතේ මතක තියාගන්න කරදිය ද්‍රවමානයෙන් අපි මුහුදේ ද්‍ර තියන ඝනත්වය මනීම සිදු කරනවා අනේ මොකටද ඔය මුහුදේ තියන ඝනත්වය මනීම පිස්සුද ඈ ආ මතක තියාගන්න නැවක්කම යන වෙලාවේදී අදාළ ඝනත්වයේ අනුව නැව්වල එහෙම පුතේ ද්‍රවමාන සවි කරලා තියෙනවා ඒවා වගේ ऑटोमेटिकली මොකද වෙන්නේ අපිට කම්පියුටර් පද්ධතිය හරහා ඒ අදාළ ජලයේ ඝනත්වය අපට ලබා දීමක් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථා වලට අපිට ගොඩක් වැදගත්. ඒ වගේම ඔය මුහුදු යන අය නේද? ඒගොල්ලොත් ඒවා භාවිත කරනවා. නමුත් බහුල වශයෙන් නම් ඔය නැව්වල තමයි සද්නරීම් වල මේ වගේ අවස්ථා වල භාවිත කිරීමක් කරනවා. ලියමු කරදිය වල ඝනත්වය කරදිය වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා යම් යම් මුහුදු ස්ථානවල ඝනත්වය මැනීමට භාවිත කරයි හරි පුතේ ඊළඟට දාන්න ඉස්තමාක්කක් කියද්දි පාට පෑන කිලියමු පාට පෑන කිලි පාට පෑන කිලි යන පුතේ මල මුහුදේ ඝනත්වය අධික නිසා මල මුහුදේ ඝනත්වය අධික නිසා මල මුහුදේ ඝනත්වය අධික නිසා බොහෝමයක් දීපාවේ හරි පුතේ එහෙමනම් ඊළඟ කාරණය ද්‍රවමාන අවසාන කාරණය පස්වෙනි එක ඒක නම් වැඩි දෙනෙක් අහලා නැති එකක් මොකද්ද මේ නම කියවන්නකෝ මෙට්‍රොලෙක්මානේ මෙට්‍රොලෙක්ද්‍රවමානය ලියාගන්න පුතේ සරි නා චුට්ටක් ඉන්න පුතේ
හරි මෙන්න මෙට්‍රෝලක් ද්‍රවමානය ගැන කියන්නේ යන්නේ මෙට්‍රෝලක් ද්‍රවමානය පුතේ මේ මෙට්‍රෝලක් ද්‍රවමානය වැඩිපුර නම් භාවිත කරන්නේ සබරගමු පළාතේ සබරගමු පළාතේයි සබරගමු කියන්නේ මැණික් තියෙන නිසා ඒ මැණික් තියෙන නිසා රත්නපුරේට රත්නපුරේ කියනවා සබරගමු කියන්නේ ඇයි රබර් තියෙන නිසා ආ රබර් තියෙන නිසා රබර් වැඩිපුර බහුල ඒ කියන්නේ රබර් කියන්නේ මේ වගාවෙන් රබර් ගස් රබර් වගාවෙන් තමයි ගොඩක් අය තමන්ගේ ජීවනෝපායත් කරගෙන ඉන්නවා මෙතන සබරගම් පළාතේ ඉන්න කට්ටිය ඉන්නවද කවුරුත් ආ කවිෂමෙත් මිනම් රත්නපුරේනේ රබර් කිරි ආසිත පුතේ රබර් ගස් යානම් දැකලා තියෙනවා රබර් කිරි දැකලා තියෙනවා මොකද සබරගමේ රබර් කොහොමද දැකලා තියෙන වෙන කවුරුත් නැද්ද 40ක් අතනේ එක්කෙනයිද මේ සබරගම විදුජේ ගම කොහෙද පුතාගේ විදුජේ පුතාගේ ගම ඈ मेहमाई මෙන්නගේ ලොකු බෝලයක් වගේ එකක් ඇර තියෙනවා එතකොට මේක තමයි රබර් කිරි මොකද ලොකු භාජන වලට තමයි එකතු කිරීම කරන්නේ ලොකු බාල්දි වගේ වලට ලොකු බැරල් වලට තමයි එකතු කරන්නේ මේක දාන්නේ මේ භාජනයට මේක ගිලෙන ගැඹුර පදනම් කරගෙන රබර් කිරි වල ඝනත්වය හොයනවා රබර් කිරි වල ඝනත්වය මනිනවා ඇත්තේ මොකදද ඇයි ඒ विविध अकर बोल दिन එතකොට ඒකේ තියෙන රබර් සංඛ්‍යාව බලන්න. ආ රබර් වල මේකේ දාන්නේ පුතේ මොකද තන්නාද? රබර් කිරි වලට ජලය එකතු කරලා ඇත්තනො රබර් කිරි වලත් වැඩි පුරාන්තරගත ජලය. මේවට ජලය එකතු කරලා වැඩි ලීකර් ගන්නක් කෙනෙකු විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක වළක්වා ගන්න මෙන්න මේ කියන මෙට්‍රොලැක්ට්‍රෝමානිය දානවා. ඔක සාමාන්‍යයෙන් රබර් කිරි නිෂ්පාදනය කරන අය කියන්නේ රබර් වතුර රබර් කිරි කපන අය එහෙම කියන්නේ මේකට බෝලේ දානවා කියලා. සාමාන්‍ය වතුර. මොකද ඒගොල්ලෝ දක්ින්නේ ලොකු බෝලයක් වගේ එකක් දානවා වගේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ තමන් මේ වැඩිවඩක් තුනත් එක දැනගන්න නිසා මේවට වතුර එකතු කිරීමෙන් වළකිනවා. ඒකත් පොඩක් වැදගත්. අපි කියමු පුතේ ඒ අතේ රබර් කිරිවල ඝනත්වය මැනීමට රබර් කිරිවල ඝනත්වය මැනීමට රබර් කිරිවල ඝනත්වය මැනීමට රබර් කිරිවල ඝනත්වය මැනීමට මෙට්‍රොලැක්ට්‍රෝමානිය භාවිත කරයි සර් ආයෙ කියන්නකෝ අපි කියමු කාට හරි කියවන්න කියලා
ඒෂානී පුතා කියවන්න රබර් කිරිවල ඝනත්වය මැනීමට මෙට්‍රොලැක් ප්‍රමාණය භාවිත කරයි පුතා මේ හේෂාන් කොහෙද ගම ආරුගම්මේ ආ ආරුගම්මේ අපිට ඉඳලා කතා කරන්නේ ප්‍රසිද්ධ ස්ථානයක් නේද අපි ට්‍රිප් නම් ඇවිල්ලා තියෙනවා හි හරි දැන් ආයි ලංකාවේ දැන් ඇත්තටම කොරෝනා වසංගතය අවසන් වීගෙන යනවා ඉතින් අපි ප්‍රාර්ථනා කරමු තියෙන මේ අවදානම් තත්ත්වයක් පහව ගිහිල්ලා අපිට ලංකාව පුරා ඇවිදින්න තත්ත්වය ආයි උදා වෙන්න කියලා ආයි ට්‍රිප් එකක් ආපු දවසට අපි හේෂාන්ට කතා කරමු දවල්ට කැම ටික හදලා තියන්න කියමු නේද අපි යනනම් අපි හේෂාන් එනවා බස් දෙකක් විතර පන්තිය ළමයි ටික දාගෙන අපිට කැම ටිකක් හදලා තියන්න කියමු නේද කලන්තයක් වක් කොහෙද ආද වැටි නේද හ්ම් ඈ හේෂාන් නෑ නෑ ඇවිල්ලා යන්න එන්නක් ඔය හ්ම් හරි පොතේ ඊළඟට පාඩමේ අවසානම කාර්යය වැදගත් කියලා කක් දාන්න මේක ලියලා පාඩමේ වලයින් වැදගත් පුතේ වාහනවල භාවිත වෙන අහගන්න වාහනවල භාවිත වෙන බැටරිය අපි කියන්නේ මේ ඕකට EM අම්ල ඇකියුමුලේටර් කියලා කියනවා EM අම්ල ඇකියුමුලේටර් එක EM අම්ල ඇකියුමුලේටර් කියන්නේ වාහනවල දාන බැටරියට පුතේ මේ වාහනේ තියෙන බැටරිය නැත්නම් EM අම්ල ඇකියුමුලේටරය අපි දන්නවා බැටරිය ආරෝපණය කරන චාර්ජ් කරන ඔය ආරෝපණය කිරීමත් එක්ක ඕකේ තියෙන පුතේ සල්ෆියුරික් අම්ලය ඕකේ බැටරිය තියෙන්නේ සල්ෆියුරික් අම්ලය තමයි තියෙන්නේ ඔය සල්ෆියුරික් අම්ලේ ඝනත්වය අඩු වැඩි වීම වෙනවා බැටරිය ආරෝපණය කරනවා ඒ වගේම තමයි සමහර බැටරිය අපි කියනවා සවුත් වෙනවා බැටරිය සෙල් බහලා යනවා ඒ වගේ වෙලාවට ඔය ද්‍රාවණීය ඝනත්වය වෙනස් වෙනවා ඒ අනුව සෑම දැන් ඔය අලුතෙන් එන සෑම මොඩරත් බැටරියකම ද්‍රවමානයක් බැටරිය තුලම සවි කරලා යනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔය වාහනයක බැටරියක් බලන්න පුළුවන්කම තියනවා නම් ඒ බැටරියේ අයිනකින් පුතේ මෙහෙම මෙහෙම තියෙන බැටරිය මේ වගේ කණු තියෙනවා ධන ඍණ කියලා ඒකේ මෙහෙම රෝද මූඩි හයක් තියෙනවා මෙහෙම කුටීර වලට වෙන් කරලා තියෙන මෙන්න මේ අයිනකින් තියෙනවා පොඩි ක්‍රවුමක් වගේ එකක් ඒක අපිට ගලවලා ගන්නත් පුළුවන් ඒක තමයි ද්‍රවමානි මේක ඇතුළේ තමයි මේ අදාල් සල්ෆියුරික් අම්ලය තමයි බැක්ටීරියා සිට් එක තමයි මේක ගිල්ලලා තියෙන්නේ මේකේ අණුව මේක හදලා තියෙනවා ඝනත්වය අනුව බැක්ටීරියා බැස්සහම මේක කලර් එක රතු පාට වෙනවා බැක්ටීරියා හොඳ තත්ත්වයේ තියෙනවා නම් හොඳ තත්ත්වයේ තියෙනවා නම් කොළ පාට වෙනවා පාට තුනක් තියෙනවා නිකන් සිල්ල කලර් එකක් වෙනවා අඩුවෙන් තියෙනවා මේ වගේ වර්ණ වෙනස් වෙන මේක හදලා තියෙනවා ඝනත්වයේ පදනම් කරගෙන එනවා බැක්ටීරියා ආරෝපණයේ මැදිද අඩුද මොකද වෙලා තියෙන්නේ කියලා අපිට මේක බලලා පලගණීමේ හැකියාව තියෙනවා හරි අපි ඊළඟට වැදගත් කාරණේ ලියාගමු ඔය දැන් කියපු කාරණේ වාහනවල භාවිත වන බැටරිය වාහනවල භාවිත වන බැටරිය වාහනවල භාවිත වන බැටරිය වාහනවල භාවිත වන බැටරිය වරහන් අස්සේ ලියන්න මෙන්න මේ උඩ තියෙන නම EM අම්ල ඇකියුමුලේටරය EM අම්ල ඇකියුමුලේටරය සර් ආයෙත් කියන්නකෝ
මුලින් ඉඳන්ම කියන්නම් වාහනවල භාවිත වෙන බැටරිය වරහණක් ඇතුලේ යන්න කීයම් අම්ල ඇකියුමුලේටරය වාහන වහන්න आरोपित तत्व अणु आरोपित तत्व अणु आरोपित तत्व अणु एतुल आरोपित तत्व अणु एतुल अडंगु अम्लये एतुल अडंगु अम्लये एतुल अडंगु अम्लये वरहन्न लियन सल्फ्यूरिक अम्लये कियला सल्फ्यूरिक अम्लये सल्फ्यूरिक अम्लय वरान महान घनत्वय विनस्सि वरान महान घनत्वय विनस्सि घनत्वय विनस्सि एक इलांग इस्तामाक वैद्यकत्त की इलांग इस्तामाक को बैटरी के नाम आई एमत अत्ते परीक्षा करी मटे एमत अत्ते परीक्षा करी मटे द्रवमान बावित कराई द्रवमान बावित कराई द्रवमान बावित कराई द्रवमान बावित कराई हरी वेदगत्ते कोटो कर गाना संपूर्ण उत्तरी पारी उदय में आगन है कोई वैरी कुटुकरण का बंग आगन है आपने नामिन दहाई टे आना कुटे मैंने में कार्नाटिको याद है मम्मी की ना कार्नाटिको याद धन्ने नेतंग इधर पास से आहान ने नामिन भी काउंटे विद्या में क्या नहीं किया दहाई हम भी ना गुरुरु नेतंग काउंटर यहाँ ने काउंटे नामिन भी क्या नहीं किया मूलद्रव्य संबंधी मूलद्रव्य आवर्तित वग्व संबंधी कथापहकमी मे पंक्ति कथा मूलद्रव्य संकेत नम निर्माण आकार हाइड्रोजन के ඉංග්‍රීසියෙන් ලිව්වහම එන මුල අකුර සංකේතයේ විදිහට හයිඩ්‍රජන් මූලද්‍රව්‍යය යොදා ගන්න. අපි ඊළඟට හීලියම් කියලා ලිව්වහම සංකේතය HE යොදා ගන්න. HE යොදා ගන්න. ඊළඟට පුතේ මෙයාගේ දැන් පළවෙනි අකුරක් එනවා නම් ඒ කියන්නේ සංකේතය සඳහා යොදන නම कार्बन नाइट्रोजन ऑक्सीजन मे तनिया संकेत
මේ සංකේතයක් එතකොට හැම කෙනාම මතක තියාගන්න ඕනි අනිවාර්යෙන් අකුර කැපිට අනිවාර්යෙන්ම අකුර කැපිට මෙන්න මේ මැග්නීසියම් ගන්න බෑද මොකද පුතේ මැග්නීසියම් ගන්න බැරිද සර් මෙන්න මැග්නීසියම් මෙන්න සෝඩියම් මෙන්න ක්ලෝරීන් මේ අකුර දෙකේවනේ මේ අකුර දෙකේවා ඇලුමිනියම් තව ගොඩක් තියෙනවා ඈ කැල්සියම් මේ අකුර දෙකේවා අකුරු දෙකේ ඒවා යොදනවා නම් පළවෙනි අකුර අනිවාර්යෙන් කැපිටල් අකුරක් දෙවෙනි අකුර අනිවාර්යෙන්ම සිම්පල් අකුරක් වෙන්න ඕන දෙවෙනි අකුර අනිවාර්යෙන්ම සිම්පල් අකුරක් වෙන්න ඕන අපි මෙතෙන්දි මේ ඇයි සමහර ඒවාට එක අකුරක් යොදලා සමහර ඒවාට අකුරු දෙකක් යොදනවා තව ඒවා අකුරු තුනක් වෙනවා ඇයි අපි මේ වගේ සංකේත ක්‍රමවේදීදී සමහර ඒවා එක අකුරක් සමහර ඒවා අකුරු දෙකක් දාන්නේ හඳුනා ගන්න ලේසි වෙන්නේ හඳුනා ගන්න ලේසි වෙයි. තව එකම අකුරෙන් තියෙන හින්දා අන්න හරිනේ එකම අකුරෙන් මූලද්‍රව්‍ය දෙකක් පටන් ගන්නව නම් අපි දන්නේ එකම අකුරෙන් දෙකක් තියෙනකොට මෙයා හයිටේද මෙයා හීලියම්ද කියලා. එහෙනම් පුතේ එකම අකුරෙන් පටන් ගන්නේ වචන දෙකක් තියෙන වෙලාවෙදී අනිවාර්යෙන් ඒකට සරලම ඊළඟ අකුර හෝ වෙනත් අකුරක් දාලා දෙවෙනි අකුරක් විදිහට භාවිත කරන්න. ඒ වගේම සංකේත සඳහා යොදන්නේ අදාළ මූලද්‍රව්‍ය නම ඉංග්‍රීසියෙන් ලිව්වහම මුලනේ දෙනවා. හැබැයි පුතේ අපිට හම්බ වෙනවා මෙන්න මෙයා. කවුද දන්නවද? සෝඩියම්. අන්න හරි. සෝඩියම්. මෙන්න සෝඩියම් ඉන්නවා. සෝඩියම් කිව්වහම S අකුරක් තමයි කියවෙන්න ඕන. සෝඩියම් S අකුරක්. නමුත් තියෙන්නේ මොකද්ද? मूल द्रव्योटैशियम පොටෑසියම් එයාට කියන්නේ ලතින් භාෂාවෙන් කේලියම් කියලා පොටෑසියම් සෝඩියම් ඊළඟට පුතේ රත්තරන් කිව්වහම අපි ගෝල්ඩ් වලට කියන්නේ අවුරම් කියලා ලතින් නම් මේ වගේ සංකේත කීපයක් තියෙනවා ලතින් භාෂාවෙන් තියෙන අපි ඔය දේවල් ඉගෙන ගන්න ඕන 10ට යනකොට මේ ටික හැම කෙනාම මෙතන ඉන්නවා නම් මෙතන 40ක් ඉන්නවා 40ම දැනගන්න ඕනේ 10ට යනකොට මේ දේවල් ටික මොකද මේක විද්‍යාව කියන්නේ SMSA විෂයක් නෙවෙයි වෛද්‍යවලේ ගොඩනගන විෂය මේක තමයි විෂයන් තියෙන ඔයාලා නමයක් කරනවා නමේ කියන සංකීර්ණම විෂය මේක මොකද කෙනෙකුට කියන්න බෑ තර්ක කරන්න බෑ ගණිතය තමයි සංකීර්ණ විෂය කියලා ඒකට හේතුව පුතේ ගණිතයේ තියෙන සාමාන්‍ය පෙළ තියෙන A B සාමාර්ථ ප්‍රමාණයට වඩා අඩු AB සාමාර්ථ ප්‍රමාණයක් හැම අවුරුද්දකම විද්‍යාවට එන්නේ. ඉතින් නමේදී ඔයාලා පදනම හරියට දාගත්තොත් අපිට 10ෙදී උගන්වගෙන යන්න වඩාත් පහසුයි ඒ සාමාර්ථයක. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි අයිලෑනින් කොලේජ් ආයතනය හරහා නමේ පන්තියට සහභාගී වෙලා ඉන්න සියලු දරුවන්ගේ අවසාන වෙනකොට දෙසැම්බර් මාසයේ වෙනකොට සම්මන්ත්‍රණයකුත් තියලා දැනුම සම්පූර්ණයෙන්ම ආවරණය කළා. මේ වගේ දේවල් දැන් ඇත්තටම අපේ පෞද්ගලික වශයෙන් තියෙන 9 පන්ති 8 පන්ති මේ මම දරුවෝ පුතේ මේවා කියවගෙන යනවා මුකුත් නැහැ කජු කනවා වගේ ඒක ස්ථිර වශයෙන්ම මම මේ මාස එකහමාර දෙක ඇතුළත ඔයාලගෙන් මේ වෙනස ඇති කරනවා ඒක ස්ථිර වශයෙන් ඒ නිසා මේ අයිලෑන්ඩ් කොලේජ් ආයතනය හරහා සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ අපි මේ ටික අඩුපාඩු හදලා 10 දී ඔයාලට කිසිදු ගැටලුවකින් තොරව පුතේ විද්‍යාව මොකද වෛද්‍යවරේ තැනෙන මග මේක එතෙන්ට යන්න අවශ්‍ය වෙන අටිතාලම දාන්න අපි සූදානම්. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා හැමදාම පන්තිය මොකද සතියේ එක දවසයි තියෙන්නේ රෙකෝඩින් එක බලාගෙන ඉන්න එපා පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට තමයි මට මූණු ටික මතකයි තියෙන්නේ නේද? මම දන්නවා මෙයා ඉගෙන ගන්න උනන්දුවක් දක්වන දරුවෙක් රෙකෝඩින් එක අහා ඉන්නකොට ටිකක් බෝරින්. ඒ නිසා මට මූණු ටික පේන්න තියෙන්න ඕනි. ඒ නිසායි මම කියන්නේ වීඩියෝ ටික ඔන් කරගන්න නේද? එතකොට තමයි උනන්දුව ඔයාලගේ කැපවීම පේන්නේ මන් නේද එනිසා අපි ඔය දින අඩුපාඩු ටික හදාගෙන
අපි 10ට යන්න සූදානම් වෙමු. තමයි මාර පරීක්ෂණේ අපි තියන එක්සෑම් එක. ඒකෙන් වැඩි ලකුණක් ගමු. අපි 10ට අවශ්‍ය අඩිතාලම මෙතෙන්දී හදාගමු. හරි. එහෙමනම් පළවෙනි කාරණේ ඉදන් මම මේ කලින් කිව්වා මට කියන්න මේ වෙනකොට ආවර්තිත වගේ මූලද්‍රව්‍ය 20ක් පාඩම් අය පාඩම් තරොෂයට පාඩම් තරින්දු පාඩම් පාඩම් දෙවුමිණි පාඩම් තුන් දෙනා මට පාඩම් සර් හේෂාණි පාඩම් හරි පොඩ්ඩක් ඉන්නකෝ සර් ගොඩක් අය ඉන්නවා හරි පොඩ්ඩක් ඉන්නකෝ මට කියන්න තරුෂ ඔයා කියන්න 20 හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නැට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් නාගන් පොටෑසියම් කැල්සියම් පුතා කොහෙද ගම නුවර සර් නුවර ඔයාට කවුද ඔය ටික පාඩම් කරගන්න කිවි සර් කිවි हाइड्रोजन පිලිමතලා ඔයාට කවුද ඔය ටික පාඩම් කරගන්න කිව්වේ සර් 10 පොත බලලා පාඩම් කරගන්න ආ 10 පොත බලලා පාඩම් කරගන්න කියන්නේ 10 දේ වුණොත් දැන් මේ වෙනකොට කොහෙනවා නේද හරි බොහොම හොඳයි ඊළඟට දෙව්මිනි හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ආගන් පොටෑසියම් කැල්සියම් හරි සල්ෆර් ගවට එකක් පොඩ්ඩක් පැටලීමක් වුණා මම හිතන්නේ කෝච්චිය ගියාමගේ හදිස්සියට ගියාම යන්න ගියා නේද එකක පොඩි පැටලීමක් වුණේ ආයෙ පාරක් පොඩ්ඩක් කියන්නේ මේකේ අඩු කරමු हाइड्रोजन हीलियम लिथियम बेरियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन क्लोरीन नियोन सोडियम मैग्नीशियम सिलिकॉन फास्फोरस सल्फर आर्गन क्लोरीन आर्गन पोटेशियम कैल्शियम ये පොඩ්ඩක් එකක වැරදීමක් වෙනවා මොකද්ද ඇලුමිනියම් ගාවට සිලිකන් කියවෙන්නේ නැතුව හරි ඒක ගැලවන්නේ අඩුපාඩු හදාගමු ගම කොහෙද ඔයාගේ පුතේ බිබිලස බිබිල බදුල්ල පැත්ත බිබිල ඔයාට කවුද ටික පාඩම් කරගන්න කිවි සර් ආ සර් කි මුලින් කියා දෙකක්වත් පාඩම් තිබුණ නෑ නේද ඔයා පාඩම් තිබ්බ සර් නමයක් පාඩම් තිබ්බ ආ නමයක් පාඩම් හරි හොඳයි ඊළඟට කවුද කියන්න කැමති දැන් හේෂාන් हाइड्रोजन हीलियम लिथियम वीडियो कौन करगंड हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम ओ आगे रहने दे बैग लावे ෆොස්ෆරස් වලට එහෙම සමහර අය කියනවා ෆොස්ෆොලස් එහෙම කියලාත් ඈ එමත් කියනවා ළමයි ඈ ෆොස්ෆොලස් කියලා එහෙම අපිට ඇහෙනවා ආ ආරු ගම්බේ නම් ඔයාට කවුද ඔය ටික පාඩම් කරගන්න කිවි සර් ආ සර් කි එහෙනම් තව කවුද ඉන්නේ පාඩම් අය ආ කවිෂා කියන්න කවිෂා නිත්මි හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරීන් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරීන් ආගන් පොටෑසියම් කැල්සියම් හොඳයි ඔයා රත්නපුරේ ඉඳන් රත්නපුරේ කොහෙද කිව්වේ කිවල් මහවැල ආ මහවැල හරි ඔයාට කවුද කියවට පාඩම් කරගන්නේ සර් ආ සර් කිව්
තව කවුද පාඩම් අය ඉන්නේ? ඕ ආ දැන් ඔන්න 6 දිනක් පාඩන්නේ. මතක තියාගන්න අපේ අයිලර්නින් කොලෙජ් එකට මුලින්ම සම්බන්ධ වුණේ කට්ටිය තමයි ඔය අපිට පාඩම් දුන්නේ. මුලින්ම මොකද මම ඔයාලට උගන්වන්න පටන් ගන්න මාසෙකමාරක් දෙකක් වගේ කාල සීමාවක් තමයි වෙන්නේ. මතක තියාගන්න හැමෝගෙම අඩුපාඩුම් ටික හදලා අපි ඉස්සරහට 10 පන්තියේ වැඩි පොතේ අනිවාර්යයෙන්ම කරගෙන යමු. 9 පන්තියේදී අත්‍යවශ්‍ය පාඩම් ටික මම ඔයාලට ආවරණය කරනවා. ඕක විතරක් නෙවෙයි මම ආයෙ දැන් අනිත් අය ඕකට පොඩි මැජික් එකක් වගේ ක්‍රමයක් භාවිත කරන්න පුළුවන් පාඩම් කරගන්න. ඔන්න පාඩම් කරන උනන්දුවක් දක්වන දරුවන්ට ඉතාම දින කීපයක් ඇතුළත මේක පාඩම් කරගන්න ක්‍රමයක්. හරිද? මම ගෲප් එකට හැමතිස්සෙම මේ දවස්වල වගුව දැම්මා. ගෲප් එකට 9 පන්තියේ ගෲප් එකට ඔයාලට පාඩම් කරගන්න ඕන ටික දැම්මා. අපිට පුළුවන් පුතේ එච් අකුර මේ කියන්නේ හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන්. H E කියන්නේ හීලියම්. L I කියන්නේ ලිතියම්. B E කියන්නේ බෙරිලියම්. B කියන්නේ බෝරෝ. මේ පහ ඔයාලා 5යි දවසකට පාඩම් කරන්න ඕනි 5යි. ඔය පහ අතේ හරි කමන්නේ ලියාගෙන පුතේ එහෙට යනකොට මෙහෙට යනකොට මේ පහ දවසක් ගන්න පැයෙන් පාඩම්. දවසක් ඇතුළත පහක් පාඩම් කරගත්තා නම් ඔය 20 දින හතරක් යනකොට දින හතරක් යනකොට මේ 20 පාඩම්. මතක තියාගන්න සංකේතත් එක්ක සර් සංකේතෙත් එක්කම ඕනි පුතේ. සංකේතෙත් එක්කම පාඩම් කරගන්න ඕනි. මතක තියාගන්න හොඳට බහුතරයක් 10 පන්ති 11 පන්ති ඉන්න දරුවන්ට මේක බෑ. 11යි විභාගේ ලං වෙලා පාඩම් කරන්න උත්සාහ කරනවා. මේවා අපි හොඳට 9 පන්තියේ පුතේ පාඩම් කළා පදන් වෙලා තමයි 10ට යන්නේ. ඒ නිසා ඔය පාඩම් නැති දරුවෝ ලබන සතියේ මං කාගේ නම කියලා ඇහුවත් මේ ටික මම බලාපොරොත්තු වෙන්නේ එකක්වත් බැරි කෙනා පහක් ඔක්කොම එකපාර ඕන්නේ. එකක්වත් බැරි කෙනා නේස මම පහයි පාඩම් කළේ. පහ කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මම දන්නවා සති හතරක් යනකොට නැත්නම් මාසයක් යනකොට ඔයාලා මේ ටික පාඩම් කරනවා කියේ. ඊළඟට ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයත් පාඩම් කරගන්න ඕනිද සර්? පුතේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයත් පාඩම් කරගන්න ඕනිද සර්? පුතේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයන් ටික ඒ දේවල් ටික අපි 10 දිම කතා කරමු. ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයේ මේක ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණු ක්‍රමාංකයේ තව අංක ගොඩක් තියෙනවා. ඒ අංක පිළිබඳව අපි 10 දි මුල් මාසකීපයේදී අපි ඒක ගැන කතා කරමු. එහෙනම් ඔන්න පාඩම් කරගන්න අවශ්‍ය ක්‍රමවේදේ මේ වගුව මම ආයෙ පාඩම් දාන්නම්. පහක් ලියාගන්න සතියේ පහක් පාඩම් කරන්න. අපි වැඩ කරන්නේ එහෙමයි නේද? ගඟක් හැදෙන්නේ වතුර බිඳුව බිඳුව එකතු වෙලා. ඒ නිසා අපි මේ ඇත්තටම අපේ අරමුණක් කරා යන්නේ පුතේ. ඒවා දැනෙන්න ඕනි. මතක තියාගන්න ඒ දේවල් දැනෙන්න ඕනි. ඔයාලා උනන්දුවෙන් උත්සාහයෙන් වැඩේ කරනවා නම් තමයි මට මෙතෙන්ට ඇවිල්ලා වඩාත් හොඳින් ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙමනම් මම ලබන සතිය වෙනකොට මේ 20 උපරිම උත්සාහ කරගන්න පාඩම් කරගන්න තව වගුවක් තියෙනවා හෝම්වර්ක් විදියට දෙන්න. ඒක මම ඊළඟ දවසේ දෙන්න බලාපොරොත්තු වෙනවා. මට කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ මතක් කරන්න සර් හෝම්වර්ක් වලට වගුවක් දෙනවා කිව්වා නේද කොයි එක කියලා. මේක මතකන සර්ගේ නම මොකක්ද කියලා අහනවා. එතන අලුතෙන් ආපු දරුවෝ වෙන්නේ නැති නේද? අලුතෙන් ආපු දරුවෝ වෙන්නේ නැති පොතේ මම දුමිත් මුතුකල ආරච්චි නම. මම ඉන්නේ රත්නපුර. විස්තර කියනවා නම් ඉතින් ලොකු විස්තරයක් නේ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි උපාධිය කරේ. මුලින්ම ටීචින් කළා හෝමගම හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 2012 ඉඳන් විද්‍යාංශයේ මානවීයයේ 10-11 පන්ති. දැනට ඉස්කෝලේක වැඩ නැහැ. දැන් අමාත්‍යංශික තමයි වැඩ කරන්නේ.
पेपर मार्किंग पुते किला दिन आउटडू देखा सामान्य पे इतिंग ये वाके में वासला दहाई का ट्यूशन नाते की मार्किंग ना उपकार का पांडित चेस से मामा विश्वास करना मामा भी तरह ने आइलैंडिंग को ऐसे के माटा माटा हम तो बुरो विश्वास प्रमाण या एक तो इलाज तमाई और याद आते में समस्त दिन ये सातमा इताम खेतिकाल या कहतोलता अपने में पांच साल वाटा दालो कोटा एक राशि उन्हें इताम उन्हें दुइंग ओने कमिंग वैध करने दारो बिरसक एक तो इलाई ना तीन एक ना पड़े कोटा सातुरी हरे खुदे आप इन नामे यानी हिंदा मातुकावत दागमु फोटी मातुकावक मुकदे अद्दा पड़ा कथा कले इलंगदा सीवर करने पुलवांग में दिए थे अकुनु आनतुरु खाले इटे कले पे ने मातुकावक गाते में काले ओए देवल येनेसा दाहत्ते ने पारे में अकुनु आनतुरु अकुनु आनतुरु लंका आहसे अकुना व्याप्त ला याना भी दिया दानो अकुना का शब्दे गिकुरु महाने दानो मेधावस ला पांति करने कोटा सर आपटो होते ने मु गोरो वही ना वां किया था लमाई मैसेज करना सर हिटिका वां दानो सर गोरो वाने सर नान गोरो वाने आहसे गोरो वाने लमाई ये मत किया ना वां नेत सर गोरो वाने पांति नवात्त मु नेत ඔය වගේ දේවල් අහන. ඒ වගේම තමයි ඔයා ටීවී එකේ නිවුස් එක බලනකොට ඔය අකුණු නිසා පුතේ අලියත් එහෙම විශාල ප්‍රමාණයක් මරණයටපත් වුණා. ඔයාලගේ ඔය අච්චු පුතේ ගත්තාම අච්චු පුතේ තියෙනවා ඇතින්නයි පැටව් තුන් දෙනයි අකුණු සැරට බිලි කියලා. පව්. ඇතින්නයි පැටව් තුන් දෙනයි හතර දෙනයි එකතන ඔය කාල සීමාව පොත print කරන කාල සීමාව වෙනකොට ඒ කියන්නේ පුතේ 2017 18 වගේ කාල සීමාවේ ඔය සිදුවෙච්ච සිදුවීමක් ඉතින් ඕක තමයි දවස්වල කතා බහ වුණේ දෙයක් එක් අකුණක් වලින් බලන්න වෙලා තියෙන විපත මේ හතර දෙනා විතරනේ අලි ඕන තරම් මැරලා තියෙන අකුණු අනතුරු වලින් මිනිස්සු මැරලා තියෙනවා ගොඩ නැගිලි විනාශ වෙලා තියෙනවා එනිසා මේ කාලේ අපි අකුණක් කියන්නේ මොකද්ද මේකෙන් ආරක්ෂා වෙන්න කොන මේක පොඩි පාඩමක් අපි හඳුනා ගන්නවා දාන්න පුතේ මාතෘකාව ගාවට ඉස්තමක් එකක් ලියමු චුට්ටක් ඉක්මන් කරමු අකුණු අනතුරු වලින් සිදුවන අකුණු අනතුරු වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අනතුරු වළක්වා ගැනීමට ගනු ලබන සර් ආයෙත් පොඩ්ඩක් කියන්නකෝ ඔන්න මුලින්ම කියනවා හැමෝම බලා ගන්න අකුණු අනතුරු වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට ගනු ලබන අනතුරු වළක්වා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග
ගනුදපන ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම මගින් සිදුවන හානි වැඩි වී ඇත සිදුවන හානි වැඩි වී ඇත දාන අනුමාත්‍රකාවක් අනුමාත්‍රකාවක් චුට්ටක් ලියන්න තියෙන මේ පාඩම පටන් ගන්න මූලික සංකල්ප ටික කතා කරලා අකුණක් ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ කතා කරමු පුතේ දාන මාත්‍රකාව ශ්‍රී ලංකාවේ අකුණු අනතුරු සිදුවන කාල ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ අකුණු අනතුරු සිදුවන කාල අකුණු අනතුරු සිදුවන කාල අකුණු අනතුරු සිදුවන කාල හරි දැන් වාට මම කලින්ම කිව්වා මෙන්න අංක 1 දාන්න මාර්තු රූලාන්ට වෙන්න තියන්න පුතේ මාර්තු අප්‍රේල් අංක 2 පුතේ අංක 2 ඔක්තෝබර් නොවැම්බර් මේ දෙකම සංකලන අංකලා පාට පැනකින් ලස්සන ඉස්සරහින් යන්න अंतर मौसम काल सीमाव अंतर मौसम काल सीमाव हरे पुते होता आगन दें तमा वैदगत्म कारण दिए नहीं होता आगन नॉनी दिए ने का पत्ता का अत्ला आगन ने मई अंतर मौसम काल मास दिका तोड़ा के ना मई हाथरा टिकिया मई अंतर मौसम ऐ अनिक पास अंतर मौसम नेवेद ने पुते मई काल वाले अपे बाहिरा परिसरे सिद्धुवने විශේෂ වෙනස්කම් ටිකක් තියෙනවා ඒ නිසා තමයි මෙන්න මේ කාල සීමා මාර්තු අප්‍රේල් ඔක්තෝබර් නොවැම්බර් අන්තර් මෝසම් කාල සීමා කියලා කියන්නේ මේ අන්තර් මෝසම් කාල සීමාවලදී මේ ටික මකන්නම් එතකොට එකක් ගන්න කෙටියෙන් මට කාරණා ටික ලියන්න පුළුවන් ඔයාලට තියෙන අංක 1 අන්තර් මෝසම් කාල සීමාවලදී මේ පොළවට ආසන්න වායු ගෝලයේ පුතේ උෂ්ණත්වය වැඩි පොළවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි අන්තර් මෝසම් කාල සීමාවලදී පොළවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වය පුතේ වැඩි ඒ වගේම සුළං හැමීම අඩුයි සුළඟ අඩුයි සුළං හැමීම අඩුයි පුතේ ඒ වගේම තුන්වෙනි කාරණේ ජල වාෂ්ප වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප අපි මේ විස්තරාත්මකව ලියාගමු वायु कोले तीन जलवाष्प प्रमाणी वैडी एनं उन्न अंतर मौसम के लक्षणे ऐकेला हुआ मैं अंतर मौसम काल वाले परिसरे मिन्न में के न प्रधान विनाशकाम दिक्कत दाखिन दबिनो पलोट आसन वायु कोले उष्णते वैडी सुलंग हमने काटूई जलवाष्प प्रमाणी वायु कोले जलवाष्प प्रमाणी आप इक्यन आर्द्रतावे आर्द्रतावे आ මේ ආර්ද්‍රතාවය පුතේ ඉහළ මට්ටමක තියෙනවා නැත්නම් ජල වාෂ්ප වැඩි මේ නිසා අපි ඒ කාල සීමාවට කියන්නේ අන්තර් මෝසම් කාල සීමා කියලා
කියන්න බලන්න පළවෙනි එක මොකක්ද කොළම නැත්තේ වැඩි දෙවෙනි එක තුලන් අඩුවේ අනේ මයික් ඔන් කරගන්නකෝ හැමෝම තුලන් අඩුවේ පළවෙනි එක උෂ්ණත්වය වැඩි උෂ්ණත්වය වැඩි දෙවෙනි එක තුලන් අඩුවේ තුලන් අඩුවේ තුන්වෙනි එක ඔය ලස්සනම ලස්සන කටහඬ වල ටිකක් තියාගෙන හැංගිලා ඉඳලා තියෙන්නේ කොච්චර මිහිරිද බලන්න ඈ මම මේ ක්ලාස් රූම් එකේ තනියෙන් කෑ ගහනවා නේද ඔයාලා කොච්චර ලස්සන වාන්න ඉතින් එහෙම තියතියි මේ හැංගිලා ඉන්නේ නේද සමහර අය මේ විදිහට වීඩියෝ එක ඔෆ් කරගෙන මේසි අස්සට වෙලා මේ ඔන්ලයින් එක කරන්නේ ඔයාලා දන්නවද හා නේද සමහර අය වීඩියෝ එක අම්මා ඇවිල්ලා වීඩියෝ කෝන් කළා දුව රින්ගනවා මේසි අස්ස ඔන්න ඔන්ලයින් එකේ අපි දැකපු දේවල් ඉතින් සමහර වෙලාවට වීඩියෝ කෝන් වෙලා තියෙනවා ඉතින් අපි බලනවා නේ කවුරුත් ළමයි පේන්නේ කවුරුත් නැහැ අපි බලන අනේ බැලින්නම් කර්ටන් එකට මුවා වෙලා පන්ති ඕම් ඔන්ලයින් එකේ ළමයි හැසිරෙන හරි පොතේ මේ දාණ්ඩ වැදගත් කියලා කාරණයක් මේ වැදගත් කාරණේ දෙන්න මෙන්න මේ කාරණා තුන පාඩම් කරගන්න ඕනි දාණ්ඩ වැදගත් අංකයක අංකයක අන්තර් මොසම් කාලවලදී චුට්ටක් ඉක්මන් කරන්න හතට පටන් ගන්න තියෙනවා අයිලර්නින් කොලෙජ් එකේම අට වසර පන්තිය अंतर मौसम कालवलदी पोलवट आसन्न वायुगोले पोलवट आसन्न वायुगोले पोलवट आसन्न वायुगोले पोलवट आसन्न वायुगोले පාට පෑන කිල්ල යන එකටම උෂ්ණත්වයේ වැඩිය පොළවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වයේ වැඩිය පොළවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වයේ වැඩිය පොළවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වයේ වැඩිය පොතේ මේ කීප දෙන්නෙක් විතර මේ අදාළ මම හිතන්නේ ගෲප් වල නැති අය ෆෝන් නම්බර් එක අහලා තියෙනවා ඔයාලට ආයතනයේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පුතේ ආයතනයේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා 0.74 168යි 308 කියන නම්බර එකකින් වාහන තොරතුරු ලබා ගැනීමට හැකියාව තියෙනවා. නැති අය නම්බර එක ලියා ගන්න 0.74 168 308 කියන නම්බර එකෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව තියෙනවා. දැන් දාන්න අංක 2 වැදගත් එකේ අංක 2 පුතේ. සුලං හැමීම අඩුය. සුලං හැමීම අඩුය සුලං හැමීම අඩුය අංක 3 වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය පුතේ චුට්ටක් ඉක්මන් කරමු වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නිසා वायु गोले जलवाष्प प्रमाणे वैडी निसा वायु गोले जलवाष्प प्रमाणे वैडी निसा इहला नागिने जलवाष्प इहला नागिने जलवाष्प सिसिल वीमेन
සිසිල් වීමෙන් මෙන්න අලුත් වචනයක් කැටි වැහි වලාකුළු කැටි වැහි වලාකුළු සෑදී කැටි වැහි වලාකුළු සෑදී කැටි වැහි වලාකුළු සෑදී වැදගත්කමේ අවසාන ඉෂ්ඨමාකික කැටි වැහි වලාකුළු කැටි වැහි වලාකුළු කැටි වැහි වලාකුළු කොළව මට්ටමේ සිට කැටි වැහි වලාකුළු කොළව මට්ටමේ සිට කොළව මට්ටමේ සිට මීටර් 15000ක් ඉහළින් පිටයි මීටර් 15000ක් ඉහළින් පිටයි මීටර් 15000ක් ඉහළින් පිටයි හරි අපි ලබන් සතියේ පොඩි විශේෂයක් කරනවා ලබන් සතියේ අකුණු ඇතිවන ආකාරය හඳුන්වා දීම සඳහා පොඩි යාලුවෙකුත් එක්ක තමයි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ මම අකුණු ඇතිවන ආකාරය ඔයාලට පැහැදිලි කරලා දෙන්න යාලුවෙකුත් එක්ක තමයි මම මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ අනිවාර්යෙන් මේ ටික බලා ගන්න ලබන් සතියේ එන්න ඕනි අනිවාර්යෙන් එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා ලබන් සතියේ වෙනකොට සියලු දෙනාම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය දන්නේ නැති මාය එකක්වත් පහක් හරි පාඩම් කරගෙන පන්තියට සහභාගී වෙයි කියලා. එහෙනම් පුතාලා හැමෝටම මේ දවස්වල පරිස්සමින් ඉන්න ඕනි. හැමෝටම ආයුබෝවන්. තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. තෙරුවන්. Thank you sir. Thank you sir. Thank you sir. ආයුබෝවන් සර්. තෙරුවන් සරණ සර්. Good night sir. Good night sir. Hi everyone sir. Hello everyone. Hamotama teruwan sarnai ibowan.